සංගල්ල කොට්ටාසුබර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාට ලද තොරතුරක් මත වීරකැටිය පොලිස් වසමේ හින්බුන්න ප්‍රදේශයේ සංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී තීපන 6 ගිනියවියක් එම පතරම් 30ක් සහිත මැගසීනයක් සහ හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 610ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන වීරකැටිය පොලිස් ස්ථානයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 34ක් වන හින්බුන්න හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයෙකු වන අතර මොහුට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෙවල් බිදුම් සම්බන්ධයෙන් අධිකරණවල නඩු 25ක් පමණ විභාග වෙමින් පවතින බවත් වරන්තු 11ක් ඇති බවටත් අනාවරණය වී තිබෙනවා. මෙතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන පොඩිලසී නැමැත්තාගේ සමීපතමයකු මිටියගොඩ ගෝණපිනුවල ප්‍රදේශයේදී අතරංගුටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර අතරංගුටගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 45ක් සහ කඩු දෙකක්ද සොයාගෙන තිබෙනවා. Dubai Rajya Sitina Putkaliku Saha, Dumbara Bandanakari Sitina Kanta Vakvisin, Mehe Wu Heroin Javarmak Vatali Mata, Kalutara Apra the Vimarshananshi Niradharin Samatwe Tebenfa. සෙදුකල වැටලීමෙන් සැකකරුවන් 3 දෙනෙකු සමග ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 24ක් සහ ජංගම දුරකථන 3ක් නිලධාරීන් බහරයටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලද තොරතුරකට අනුව මහියංගන සහ රිදීමාලිය අධ්‍යාන පොලිස් ස්ථාන දෙකෙහි නිලධාරීන් එක්ව දොඩම්වත්ත ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් සිදු කළ නිවසක් වටලා තිබෙනවා. ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 720ක්, ජංගම දුරකථන 14ක්, ජාතික හැඳුරුම්පත් 9ක්, රියදුරු බලපත්‍ර 3ක් සහ මුදලින් රුපියල් 189,500ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අදාළ වැටලීමෙන් එකම පවුලේ මව, පියා, දියණිය සහ බෑණවරුන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොස්මෝදර පොලිසියට හැකි වී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අඩුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මුදල් දුරකථන සිම් කාඩ්පත් කිහිපයක් ආයුධ ජංගම දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නඩු කටයුත්තක් සඳහා වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ සැකකරුවෙකු මහේස්ත්‍රාත් අධිකරණ සිර මැදිරියේ සිටින අවස්ථාවේදී එම සැකකරුට හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා දීමට තැත් කළ පුද්ගලයෙකුට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම දඬුවම නියම කර ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.